අවසරයි බුදුපියාණනි, සමාධි භාවනා සූත්‍ර අංගුත්තර නිකායේ කතමාච භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පඤ්ඤාය සංවත්තති. ඉද භික්කවේ භික්කුණෝ විදිතා වේදනා උපච්ඡන්ති, විදිතා උපට්ඨන්ති, විදිතා අබ්බත්තං ගච්ඡන්ති කියන තැන, උපට්ඨන්ති අබ්බතං ගච්ඡන්ති කියන තැන පොඩි පැහැදිලි කර දීමක් කරන දෙනමින් ඉල්ලා සිටිනවා. තවත්යක් එතන ඒ සූත්‍රයේ තුල වේදනා සංඥා විතරයි තියෙන්නේ. එතන ඇයි රූප සංඛාර විඥාන නැතිව එතන ඒ සූත්‍රය එතන විස්තර කරලා තියෙන්නේ කියලා තව ටිකක් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. අර සබ්බේ සංඛාරා අනිච්ඡාති කියන එක තමයි එතන විග්‍රහ කරලා තියෙන්නේ. මොකද සංඛාරයක් දිගේ යනකොට වේදනා සංඥා වේදනා තමයි සංඛාර බවට පත් වෙන්නේ. ඉතින් ඒක නිසා මේකේ තියෙන්නේ වේදනා විදිතා උපට්ඨහන්ති. උපට්ඨහන්ති කියන්නේ උදුරා දාන්න ඕන. ඉතින් ඒක නිසා මේකේ තියෙන්නේ මේ සති සම්පජානකාරී හෝති කියන්නේ හේතුඵල ධාමයට බහාගලපා බලා හේතුව උදුරා දැමීමෙන් ඵලයෙන් විදී නිදහස් වෙන්න පුළුවන්. ණය විනයට සසඳා බලා ණයෙන් විදී නිදහස් වීමෙන් සති සම්පජානකාරී වෙන්න පුළුවන්. ඒක තමයි මාර්ගයේ විග්‍රහ කරපු තැන. එතකොට මේ අංගුත්තර නිකායේ තියෙන සමාධි භාවනා සූත්‍රයේ තුන්වෙනි පියවර, නමුත් හතරවෙනි පියවර තමයි අවසාන එක. ආසවනම් කයා හෝති, ආසවක්කය කරන රාගක්කය දේශක්කය මෝහක්කය කරන්නම ඒක අවසාන දෙය හැටියට, අවසාන පරමාර්ථය හැටියට තේරුම් අරගෙන කරනවා නම් ඒ තුනෙන්ම අර දිට්ඨ ධම්ම සුඛ විහාරී බවට උපාදානය කරගන්නෙත් නෑ, ඥාන දර්ශන පටිලාභේ උපාදානය කරගන්නෙත් නෑ, මෙතන යමක් උපාදානය කරගන්නෙත් නෑ. ඒ තුනෙන්ම මිදී නිදහස් වුණාම රාගක්කයෝ දේශක්කයෝ මෝහක්කයෝ තත්ත්වයට පත් වෙලා ආසක්කය වෙනවා, කම්මක්කය වෙනවා. ඒ අනුව මගපල් ලබන්නට පාර විවුර්ත වෙනවා. ඉතින් මේක ටිකක් ගැඹුරු ධර්මයක්. මේක තමයි ත්‍රිපිටක ධර්මයේ තියෙන බොහෝම තේරුම් ගත යුතු ගැඹුරු සූත්‍රයක්. මේ සූත්‍රය